දැනටත් ඔබයි බුදු ප්‍රදේශයේ දීවර සහ නාවික කටයුතු දෙනව නම් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. Are you looking for sports equipments of superior quality? All sports equipments at reasonable prices. Visit today the John Sports Borella. උතුරු බෙංගාලවක මුදු ප්‍රදේශයේ ආශ්‍රිත වායුගෝලයේ මෙමරට අඩුපින තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. මෙහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව හරහා නිර්ත්‍යතික මෝසම් ප්‍රවාහයේ වර්ධනය වීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මේ නිසා විශේෂයෙන් දිවයිනේ නිර්ත්‍යතික කොටසේ වැසි තත්ත්වයේ තරවක වැඩිවීමක් අද සහ ඉදිරි දින කීපයේ බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ගත්තොත් දිවයිනේ මධ්‍යම සබරගම්මුව බස්නාහිර වයඹ වගේ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල විටිමිට වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර සබරගම්මුව වගේ පළාත් සහ වගේම පුත්තලම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තම ස්ථාන පිළිබිඳ 50ක වූ තදවැස්ස අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඒ වගේම දිවෙන වටා මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් මේ උතුරු බෙංගාල මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වීම පවතින අඩුපීඩන තත්ත්වයේ හේතුවෙන් මේ මුහුදු ප්‍රදේශවල තද සුළං පවතින සාමාන්‍ය පැට කිලෝමීටර 60-70 දක්වා වන සුළං වැඩිවීමේ හැකියාව තියෙන වගේම තදවැස්ස අපේක්ෂා කරන්න පුළුවන්. මේ නිසා විශේෂයෙන් බහුදින තීව්‍ර යාත්‍රා එම මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් උතුරු බෙංගාලවක මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වලින් වළකින්න කියන එක දැනුම් දෙන්න කැමති. දැනටත් ඔබයි මුහුදු ප්‍රදේශයේ දීවර සහ නාවික කටයුතු වල දෙනව නම් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම දිවෙන වටා මුහුදේ තත්ත්වය ගත්තොත් දිවෙනට ආසන්න මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් සුළං නිරත දිශාවෙන් හමන්න වේගයේ පැට කිලෝමීටර 30-40 අතර අගයක පවතින්නේ. නමුත් පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ ඒ වගේම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරටොබ්බෙන මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගයේ විටක 60 කිලෝමීටර 50-60 පවුන දක්වා වැඩිවීමේ හැකියාව තියෙන නිසා මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. මේ නිසා දීවර සහ නාවික ප්‍රජාවේ සම්බන්ධවත් අවධානයෙන් කටයුතු කරන්න කිලිම කරන්න කැමතියි.